සමිනාස යම් යම් කාරණා නිසා ඒ වගේම පුද්ගලයන් තුල තියෙන විවිධ දේශපාලන දර්ශනයන් නිසා බොහෝ මිනිසුන් මහා සංඝරත්නය සමග ගැටීම් ඇති කරගන්නවා. සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලාගේ නම් සඳහන් කරමින් ඒ ස්වාමින් වහන්සේලාට දෝෂ ආරෝපණය කරන අවස්ථා තියෙනවා. මේ හරහා තව තවත් ගොඩනැගෙන්නේ අකුසලයම නේද අපේ ස්වාමින් වහන්ස? ඉතින් ඔබතුමිය ඔය කියන්නේ ඉතින් සමාජය තුල අප්‍රමාණ චෝදනා විවේචන එල්ල කරගන්නවා කියන කාරණේනේ. ඉතින් සංඝයා චෝදනා කරගන්නවා, ස්වාමින්වහන්සේලා චෝදනා කරගන්නවා, ගිහි පින්වතුන්ලා චෝදනා කරගන්නවා නේද? කොහේවත් ඉන්න අපිටත් චෝදනා කරනවා. ඉතින් නෝනා කොයිසා සමාජය තුල චෝදනාවන් තිබ්බත් ඔය අන්තර්ජාලය තුල මට කොච්චර චෝදනා කළත් මම මගේ පාඩුවේ නිහඬව ඉන්නවා. මම මීට ඉස්සෙල්ලත් කියලා තියෙනවානේ මම නැවතිච්ච භික්ෂුවක් කියලා. මම කවදාකවත් අනුන් නිසා දුවන්නේ නැහැ. ඒකෝ දැන් මම මේ කිව්වහම මම අනුන් නිසා දුවන්නේ නැහැ කිව්වහම ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මම මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා ඈ. මෝඩ අදහස් ගන්න යන්න එපා ඈ. මම නැවතුණා වූ භික්ෂුවක්. මම අනුන් නිසා කවදාකවත් නැවත දුවන්නේ නැහැ. ඒතොර මම නැවතිලා ඉන්නවා. මං කොතනද නැවතිලා ඉන්නේ? යමක් දකිද්දි මං දැක්කා කියන තැන නවතිනවා. යමක් අහද්දි මං ඇසුවා කියන තැන නවතිනවා. යමක් දැනෙද්දි මං දැනුණා කියන තැන නවතිනවා. මං ඔබටත් ආරාධනා කරනවා ඔබෙන් ඇසෙන් රූපයක් දකිද්දි ඔබ දැක්කා කියන තැන නවතිනවා. ඔබට කන්ද ශබ්දයක් ඇහෙද්දි ඇසුණා කියන තැන නවතිනවා. ඔබේ මනසට සිතුවිල්ලක් දැනෙද්දි දැනුණා කියන තැන නවතිනවා. ඔබට ඒක කරන්න බැරිද? ඔබ ඇසෙන් රූපයක් දකිනවා. දැන් අප්‍රමාණ ධාතී රූප තියෙනවනේ. දැන් සමාජයේ දිහා බැලුවාම මේ දවස්වල හරියට කාමච්ඡන්දයන් වැඩෙන රූප වැඩි. ඒතර ඔබේ ඇසෙන් රූපයක් දකිද්දී ඔබ දැක්කා කියන තැන නවතිනවා. ඒ නැවතුනොත් ඒකෙන් අදහස් වෙනවද ඔබ සෝවාන් ඵලයටපත් වෙලා කියලා? ඒකෙන් අදහස් වෙනවද ඔබ සකෘදාගාමි ඵලයටපත් වෙනවා කියලා? ඒකෙන් අදහස් වෙනවද ඔබ අනාගාමි ඵලයටපත් වෙලා රහත් ඵලයටපත් වෙලා කියලා? නැහැ. ඔබ දැක්කා කියන තැන නැවතුනා. එච්චරයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔබ අධිගමලාභින් බවට පත් වුණායි කියන කාරණේ. ඒ නිසා මම මේ ධර්මයේ කියන්නේ හැම වෙලාවෙම ධර්මය අහන පින්වතුන්ලාගේ ජීවිතේට යහපතක් උදා කර දීම උදෙසාමයි. ධර්මයේ ශක්තියක් මතු කර දීම උදෙසාමයි. ඒ නිසා පින්වතුනි මම මේ මොහොතේ ඇසෙන් රූපයක් දකිද්දි දැක්කා කියන තැන නවතිනවා වගේ මම ඔබට ආරාධනා කරනවා ඔබත් ඇසෙන් රූපයක් දකිද්දි දැක්කා කියන නවතින. ඒක ඔබටත් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ නිසා මට කවුරු ගැහුවත් මට කවුරු චෝදනා කළත් මට කවුරු විවේචනය කළත් මං ඔබට විවෘතව කියන්නේ කරුණා කරලා ඒ චෝදනාව දකිද්දී සුවපත් වේවා කියලා හිතන්න. ඒ චෝදනාව දකිද්දී සුවපත් වේවා කියලා හිතන්න. ඔබ දැන් මට කිව්වා ඔන්න මටත් චෝදනා කළා මොකද්ද ඔය තිනවා කියලා මං ඒ වෙලාවෙත් මට හිතුනේ නම් සුවපත් වේවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධ ලෝකය නිරතුරුවම තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා කියලා. මේ අධ්‍යාත්මික රූපය බාහිර රූපය තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. මේ රූපය ඇසුරෙන් සකස් වෙන පස්සේ තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. ඒ පස්සේ හේතුවෙන් සකස් වෙන වේදනාවෝ තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. ඒ වේදනාවෝ හේතුවෙන් සකස් වෙන්නා වූ සංස්කාරයෝ විඥානයෝ තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න නිසාම පින්වතුනේ නැවත නැවතත් ඒ ගිනි ගන්නා වූ විඥානයන් නොනා අවිද්‍යාව හේතුවෙන්ම ආයිමත් අපිට ඒ පංච උපාදානස්කන්ධ ගිනිම සකස් කරලා ඕකේ නැවතීමක් නිමාවක් අවසානයක් ඕක තමයි ලෝකය කියන්නේ. ඔය ලෝකේ බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියත් තිබ්බා. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉදදී බලන්නකෝ අර සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්මයන් පුරලා අර දෙතිස් මහා පුරුෂ දක්ෂණ දරාගෙන කාලය දීපය දේශය කුලය මව කියන මේ සුන්දර ධර්මතාවයන් හොඳින් බලලා ඒ සුදුසු කාලයේ බෝධිසත්වයින් පහළ වුණත් නොනා ඒසා සුන්දර කාලෙක පහළ වුණා දේවදත්ත කියන ඒ අකුසල් පුරෝගත්ත මිනිස්යාත් ඒ කාලෙම පහළ වුණා. ඒ කාලෙම පහළ වුණා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ කසේ කුලේ මව බලලා. නමුත් එහෙම බලලා පහළ වෙන බුදුරජාණන් වහන්සේගේම පවුලට සම්බන්ධ වෙලා දේවදත්තත් පහළ වෙනවා. සුප්‍රබුද්ධ රජතුමාත් පහළ වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට බලවත් ආකාරයෙන් චෝදනා කරපු ඔය චින්චිමානිකා වැනි මාගන්ධියා වැනි එවැනි පිරිසුත් බුදුරජාණන් වහන්සේම කාලේ පහළ වුණා. ඒවා නොනා හේතුඵල ධර්මයන්. අපි දකිනවා ඒවා දැන් හේතුඵල ධර්මයන් කියලා. බුදුරජාණන් වහන්සේ උපදින සමාජෙම දේවදත්තත් ඉපදුනේ හේතුවක් නිසාමයි නෝනා.
බුදුරජාණන් වහන්සේ ඉපදුන සමාදේ සුප්‍රබුද්ධ රජතුමා ඉපදුනේ හේතුවක් නිසාමයි. ඒ නිසා නෝනා අපිට කොතනකවත් වැරදිලා නැහැ. අපි කොතනකවත් වැරදිලා නැහැ. නිරේතුරුවම සංස්කාරයන්ට අදාළව නෝනා අපි ඉපදිය යුතු තැන නියමාකාරයෙන් අපි උප්පත්ති පටිච්චසමුප්පන්නෝ ලබලා. එහෙනම් ඒ උපතට බාධා වෙන ඒ උපත විවේචනය කරන ඒකට ගරහන ඒකට චෝදනා කරන යම් ධර්මතාවයක් තියෙනවා නම් නෝනා ඒ සෑම ධර්මතාවයක්ම අපි සංස්කාරයෝ හැටියටමයි අපි දකින්නේ. ඕනේ සංස්කාරයෝ හැටියටමයි දකින්න ඕනේ. මගේ ජීවිතේ මං කොතනකවත් වරදක් දකින්නේ නැහැ. අද කොරෝනාව නිසා මට එක තැනකට වෙලා ඉන්න සිද්ධ වුණත් මං ඒක දකින්නේ කොරෝනාවේ වරදක් හැටියට. ඒක මගේ සංස්කාරය. මං දැන් ආපු ගම මේ මහත්තයරගේ පුතේ දැන් බස්සානේට මං කොළඹින් යනවා. ආයිමත් කොළඹෙන්න පුළුවන් කමක් ලැබෙයිද දන්නේ නැහැ. මොකද බස් වාහන වැඩ කරන්නේත් නැහැ. පලාතෙන් පලාතට යන්න පුළුවන් කමකුත් නැහැ. එවැනි තත්වයක් තිබ්බත් මොනනම් මං ඒකට කාටවත් චෝදනා කරන්න යන්නේ ඒවා හේතුඵල ධර්මයන්. අපිම සංසාරයේ කළා වූ අකුසල් සංස්කාරවල විපාකයන්මයි. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් හැටියට උන්වහන්සේ අතින් සිදුනා වූ අකුසල් වලට අදාළවයි දේවදත්තේ කාලෙම කාලය දීපේ දේශේ කුලය මව බලල ඉපදුනත් දේවදත්තත් ඒ සමයේම ඒ සමාජයේම උප්පත්තිය වෙනන්න ඕන අපිට කොතනකවත් වැරදිලා නැහැ. අපිට කොතනකවත් වැරදිලා නැහැ. ඒ නිසා පංච උපාදානස්කන්ධ ලෝකේට ඒ තුෂ්ණාවේ ඉන්දන වලින් කැමති තාක් රූප වේදනා සංඥා සංකාර විඥානයන් සොයාගෙන දුවන්න දෙන්න ඕන. ඔබ නවතින්න. තේන්නාද? ඔබ නවතින්න. ඔබ කුසලයේ ළඟ නවතින්න. ඔබ සීලයේ ළඟ නවතින්න. ඔබ නිරේතුරුවම නොනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ළඟ නවතින්න. ඔබ නිරේතුරුවම කාම රාග පටිගයන් නිරෝධය කළා වූ තැන නවතින්න. ඔබ නිරේතුරුව පංච උපාදානස්කන්ධයේ අවබෝධය ළඟ නවතින්න. නැවතිලා නොනා ඔබ මේ ලෝකෙන් නිදහස් වෙලා යන්න. අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ එකයි. මොකද මේ විවේචන මේ චෝදනා මේ ස්වාමින් වහන්සේලා අතර තියෙන මතභේද විවේචන ගිහි පැවිදි සමාජය අතර තියෙන මතභේද විවේචන නොනා නිරතුරුව මායයා හැටියටම දකින්න. ඔය කොතන විවේචන තිබ්බත් කවුරු රණ්ඩු වුණත් කවුරු බැනගත්තත් ඔය සෑම දෙයක්ම නොනා මේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි ඇසුරෙන්ම සකස් වෙන පස්සේ හේතුවෙන් සකස් වෙන ධර්මතාවයන්මයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තැනක රූපයක් උපදීද ඒ උපදින්නේ මායයා කියලා. ඒ රූපයේ ඇසුරෙන් යම් තැනක පස්සයක් සකස් වේද ඒ පස්සේ මායයා කියලා. ඒ පස්සේ හේතුවෙන් යම් විඳීමක් සකස් වේද ඒ විඳීම මායයා කියලා. ඒ විඳීම හේතුවෙන් යම් සංස්කාරයක් විඥානයක් සකස් වේද ඒ ධර්මතාවයෝ මායයා කියලා. එහෙනම් නෝනා මායයා මම කියලා ගන්න එපා. මායයා ඔබ කියලා ගන්න එපා. මායයා ඔහු කියලා ගන්න එපා. නිරේතුරුවම මායයා හැටියට දකින්න. මායයා හැටියට දකිමින් යම් තැනක රූපයේ ඉපදුනාද ඒ ඉපදුනේ මායයාමයි. ඒ නිසා මම මේ රූපය නිරෝධය කරනවා කියන අදිෂ්ඨානෙට එන්න ඕන. මේ රූපය නිරෝධය කරනවා නැවත මම මේ රූපය පටිච්ච සමුප්පන්න රූපයක් උපාදානය කිරීම උදෙසා යොමු කරගන්නේ නැ කියන අදිෂ්ඨානයට ඇවිල්ලා නිරතුරුවම නොනා මේ රූප වේදනා අධ්‍යාත්මික රූප වේදනා සංඥා සංකාර විඥානයෝ මායයා හැටියට දකිනවා වගේම ඒ බාහිර රූප වේදනා සංඥා සංකාරයෝ මායයා හැටියටම දකින්න. දැකලා නොනා ලෝකයේ ගිනි ගන්න හැරලා ලෝකයට දුවන්න හැරලා ලෝකයට කැමති තාක් භව ගමනේ යන්න හැරලා ඔබ නැවතුණ කෙනෙක් ඔබ නිවුණ කෙනෙක් ඔබ සැනසුණ කෙනෙක් බවට පත් වෙන්න. එසේ නැතුව නොනා ඔබ ලෝකයේ අල්ල ගන්න ගියොත් අනුන්ගේ විවේචන ඔබ මගේ කරගන්න ගියොත් ඔබ මේ ආවා වූ සාරාසංක කල්ප ලක්ෂ ගානක් මේ පටිච්ච සමුප්පන්න ලෝකය ඔබ තව දුරටත් නොනා අස්වැද්දුවා වෙනවා. ඒතුරුවම ලෝකය හදන්න බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙලත් මේ ලෝකය හදන්න පුළුවන් කමක් ලැබුණේ තුෂ්ණාවෙන් හටගන්නා වූ මේ ලෝකය අවිද්‍යාවෙන් හටගන්නා වූ මේ ලෝකය චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදැනීම නිසා හටගන්නා වූ මේ ලෝකය නොහැදෙන ලෝකයක්මයි නෝනා. ඒ නිසා මේ නොහැදෙන ලෝකයේ දෙස බලලා සංසාර ගැඹුර සංසාර දුර සංසාර බය මතු කරගෙන ඔබ මේ ලෝකයෙන් එතර වෙන්න
බුදුරජාණන් වහන්සේ කළෙත් ඒ දේමයි සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ කළෙත් ඒ දේමයි යසෝදරා උත්තමාවිය උත්පලවන්නා උත්තමාවිය කළෙත් ඒ දේමයි ඒ නිසා ඔබ ඉන් බාහිර දෙයක් කරන්න යන්න එපා ඒ නිසා ලෝකයේ ස්වභාවය කවදත් මේ විදියයි ඔබේ ස්වභාවයට අකමැතිනම් කරුණාකර ලෝකයේ තිබෙන්න හැර ඔබ නිවි යන්න